බලපත්‍ර නොමැති ගිනිය විතුණක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු යක්කල මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බොරදොළහෙ තුවක්කුවක් සහ බ්‍රසීලි නිෂ්පාදිත තුවක්කුවක් ආරක්ෂිතව වත්තක වළදමා තිබේදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මාන්කුලම නට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී ගිනියවියක් සමග පුත්කලියකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මාන්කුලම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනියවිය සමග අත්අඩංගුවටගත් බවයි. නීති විරෝධී කටයුතු සඳහා මෙම ගිනියවිය යොදාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම මෙහෙයුමක් දියත් කර ඇති බවත් එහිදී නීති විරෝධී ගිනියවිය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසනවා. චීවරධාරියෙකු විසින් මෙහෙ වූ බව කියන හෙරොයින් බෙදා හැරීමේ චලයක් වාරිපොල පොලිසිය විසින් වටලා තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 980ක් සහ අදාළ චීවරධාරියා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වාරිපොල පොලිසිය සමත් වී තිබෙනවා. මහනුවර පොලිසිය දූෂණ මර්ධන අංශයේ විසින් කේරළ ගංජා ග්‍රෑම් 25ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි මැදිරිගිරිය ප්‍රදේශයේ පුත්කලෙකු මහනුවර නගරයේ සැරිසරමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර චීනානම් අන්වර්ත නාමයෙන් හැඳින්වෙන තවත් සැකකරුවෙකු මහනුවර රෝහල් පටුමගේදී හෙරොයින් ග්‍රෑම් 13ක් සමග අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් වී තිබෙනවා. පැකට් 1002ක ඇසුරුම් කර තිබූ මත්කුලි කිලෝග්‍රෑම් 10ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලිසිය සමත් වී තිබෙනවා. මාවතගම පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරු අදාළ මත්කුලි තොගය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මත්කුලි තොගය හසලක සිට මාවතගම වෙත ප්‍රවාහනය කර පාසල් ළමුන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි. මහමාන් කඩවල තලාවැල ප්‍රදේශයේ කලකපටන් සිදු කරගෙන ගිය රහසිගත නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත එම කාර්යංශයේ අංක 2 විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙම වැටලීමේදී ගෝඩා බෝතල් 532ක් අඩංගු බැරල් 2ක් ඇතුළු අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. පෞද්ගලික ආයතනවලට වංචා කර බාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන සිදු කරන ලද මහා පරිමාණ ජවාරමක් වැටලීමට කොටුව පොලිසිය සමත් වී තිබෙනවා. මෙලෙස වංචා කළ මහා පරිමාණ ගණදෙනු අතර ඡායාපිටපත් මුද්‍රණ කඩදාසි ඇසුරුම් 2500ක් සහ තවත් උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර අදාළ බාණ්ඩ තොගේ වටිනාකම රුපියල් 122ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස ඔන්ලයින් ක්‍රමයට සිදුවන මහා පරිමාණ ජවාරම් රැසකට අදාළව කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බව කොටුව පොලිසිය පවසනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.